නිවැරදි කර්මාන්ත කිරීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු වෙනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ත්‍රි මංගල්‍ය සිදුණු පින්බර වෙසක් පොහොයින් ආරම්භ වූ මේ මාසේ පුරාවට ඔබට ජීවිතේට මෙලෝ පරලෝ යහපත් ඇති කරලා දෙන මගුල් කරුණු ගැන කියවෙන මේවා උතුම් මගුල් කරුණුය කියන ධර්ම දේශනා මාලාවයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඒ උතුම් මගුල් කරුණුවල අනාකුලාච කම්මන්තා කියන කාරණේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ ජීවිතයත් සුවසේ සැපවත්ව සාර්ථකව ගත කරලා පරලොවත් සුගතිය කරා යන විදිහට තමන්ගේ ජීවිතේ සකස් කර ගැනීමට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන්ව කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. ඒ කොටස් තුනට හැම කෙනෙක්ම අයිති වෙනවා. පළවෙනි එක්කෙනා තමයි ඇස් දෙකම නැති කෙනා. එහෙම කොටසකට බෙදන්න පුළුවන් කියලා කිව්ව අන්ධ කෙනා හැටියට. ඊළඟට තවත් කොටසකට බෙදන්න පුළුවන් එක ඇහැක් විතරක් තියෙන කෙනා. එක ඇහැක් පේනවා, අනිත් ඇහැ පේන්නේ නැහැ. ඒ වගේ කෙනා තවත් කොටසක්. ඊළඟ කෙනා තමයි ඇස් දෙකම තියෙන කෙනා. ওই විදිහට මිනිස්සු අපිට පේන්න තියෙනවනේ, ලෝකේ ඉන්නවා, ජීවත් වෙනවනේ. ওই මිනිස්සු උපමා කරගෙන මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම වෙන් කරන්න පුළුවන් කෙනා කොටස් තුනට. ඇස් දෙකම පේන්නේ නැති කෙනා කවුද කියනවා. එයා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නේ නැහැ. එයාට හොඳ රැකියාවක නිරත වෙන්න බෑ. වෙළඳාමක් හොඳට කරගන්න එයාගේ අදහසක් නැහැ. එතකොට එයාට දෙමාපියන්ගෙන් ලැබිච්ච යම් දායාද තියෙනවා නම් ඒව රැකගන්නෙත් නැහැ. ඒවත් විනාශ කරනවා. ඊට පස්සේ මේ ජීවිතයේ යම් සැපසේ ඉඳින්න උපකාර වෙන යමක් තියෙනවද, ඒ දේවල් ලබා ගන්න එයා දන්නේ නැහැ, දක්ෂ නැහැ. එතකොට මෙලොව සාර්ථක කරගන්න ඇහැ නැහැ එයාට. ඒ වගේම තමයි පරලොව සැපේ පිණිස පවතිනවා දම්පැන් පූජා කිරීම, පින් දහම් රැස් කර ගැනීම, කුසල් කිරීම, උතුම් ගුණධර්ම දියුණු කර ගැනීම. ඒ ගැන එයාට තේරුම් ගැනීමකුත් නැහැ. එතකොට පරලොව සුගතියට යන්න ඕනේ කියලා දකින හැත් නැහැ. මෙලොව හැත් නැති, පරලොව හැත් නැති කෙනාට කියනවා අන්ධ කෙනා වගේ කියලා කියනවා. එහෙම කොටසක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ පළවෙනි කොටස. දෙවැනි අයට එක ඇහැක් තියෙනවා. ඒ තියෙන ඇහැ මොකද්ද? මෙලොව සාර්ථක කරගන්න ඕනේ කියන කාරණේ තියෙනවා. හැබැයි පරලොව සුගතියක උපදින්න ඕනේ කියලා අදහසක් නැහැ.
එතකොට මෙලොව විතරක් කල්පනා කරන කෙනා තමන්ගේ දිවි පැවැත්ම ගත කිරීම පිණිස යමක් කරනකොට ඒක ධාර්මිකයිද අධාර්මිකයිද කියලා හොයන්නේ නැහැ. මේක යහපත පිණිස අයහපත පිණිස කියලා හොයන්නේ නැහැ. යම් කිසි දෙයකින් තමන්ට මේ ජීවිතයේ සැපේ පිණිස උපකාරනවාද ඒ දේ ධාර්මිකව හෝ අධාර්මිකව හෝ උපයා ගන්නවා ලබා ගන්නවා. එතකොට යා හොඳට ඉගෙන ගන්නවා, හොඳ රස්සාවක් කරනවා, හොඳ පඩියක් ගන්නවා, ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා. ඊට පස්සේ හොඳට කාල බීලා ඇඳලා පැනඳලා මේ ජීවිතේ කාටවත් අතපාන්න නැතුව මං ඉන්නවා කියන අදිෂ්ඨානෙ තියෙනවා. දෙමාපියන්ගෙන් ලැබිච්ච යම් දායාදිය දෙනවා ඒවා විනාශ වෙන්න දෙන්න, ඒවා ලබාගෙන තව තවත් දියුණු කර ගන්නවා. හැබැයි පරලොව ගැන යයි කල්පනාවක් නැහැ. එනසියා දන් දෙන්නේ නැහැ. සිල් රකින්නේ නැහැ. භාවනා පුරුදු කරන්නේ නැහැ. සිත දමනය කරගන්නේ නැහැ. කාය වචනේ සංවර කරගන්නේ නැහැ. එයා ධාර්මිකෝ අධාර්මිකෝ හෝ හම්බ කරනවා. මේ ජීවිතයේ සැපසේ ගත කරනවා. මරණින් මත්තේ අපාය යනවා. මොකද පරලොව දකි නැහැ නැහැ. ඔන්න ඔය වගේ කොටසකුත් ඉන්නවා කිව්වා මේ මිනිස්යන් අතර. එහෙම නැද්ද? ඉන්නවනේ. තුන්වෙනි කොටස තමයි ඇස් දෙකම තියන අය. එයාගේ මේ ජීවිතය අසාර්ථක කරගන්න අදහසක් නැහැ. මේ ජීවිතයේ සැපසේ වාසය කිරීම පිණිස සුවමනා කරන දේවල් වෙළෙන දාමක් වෙන්න පුළුවන්, වෙනත් රැකියාවක් වෙන්න පුළුවන්. ඒ දේ උත්සාහයෙන් මහන්සි කරලා ඉවරලා ධනධාන්‍ය උපදව ගන්නවා. ගෙවල් දොරවල් යාන වාහන භෝග සම්පත් ඇතුව එයා ජීවත් වෙනවා. හැබැයි ඒවා උපයා ගැනීමේදී එයාගේ හැම වෙලාවෙම කල්පනාවක් තියෙනවා පරලොව ගැන. මං හැමදාම මනුස්ස ලෝකෙ ඉන්න කෙනෙක් නෙමෙයි. මරණයටපත් වෙනවා. මරණින් මත්තේ නැවත උපතක් ලැබෙනවා. ඒ උපත මං මීට වැඩිය සාර්ථක කරගන්න ඕනේ. ඒ උපත මං සුගතියේ උරුම කරගන්න ඕනේ කියලා පරලොව යහපත පිණිස පවතින පින් දහම් රැස් කරගන්නවා. ධර්මයේ පුරුදු කරගන්නවා. එතකොට යාට මේ ජීවිතයේ සාර්ථකයි පරලොවත් සාර්ථකයි. එයාට ඇස් දෙකම තියෙන කෙනා වගේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ලෝකේ සාමාන්‍ය ගත්තොත් එහෙම වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ, අපිට ඇසුරු කරන්න ලැබෙන්නේ ඇස් දෙකම තියෙන අයද, එක ඇහක් තියෙන අයද, ඇස් දෙකම නැති අයද? වැඩිපුරම ඉන්නේ එක ඇහක් තියෙන අය ඉන්නවා. ඒ වගේම ඉන්නවා ඇස් දෙකම නැති අය. ඇස් දෙකෙන්ම යුක්ත අය කලාතුරකින් කෙනෙක් මුණ ගැහෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර දෙන්නම අසාර්ථකයි. තනිය ඇහක් තියෙන කෙනයි ඇස් දෙකම නැති කෙනයි දෙන්නම අසාර්ථකයි. මොකද ඒ දෙන්නා මරණින් මත්තේ අපාය උපදිනවා, දුගතිය යනවා. එතකොට යම් රැකවරණයක් ලබාගෙන නැහැ. ඇස් දෙකම තියෙන කෙනා තමයි එයා ධාර්මිකව මේ ජීවිතේ මේ තමනුත් යමක් මහන්සි ලුපයා ගන්නවා. ඒ වගේම තමන්ගේ දෙමාපියන්ගෙන් පවුලෙන් ලැබිච්ච යම් දායාද දෙනවා ඒවත් රැක ගන්නවා. ධාර්මික ජීවිතය ගත කරමින් පින් දහම් රැස් කරගෙන පරලොව සුගතියට යනවා. එතකොට අපි ඔය ඔතෙන්ට එන්නේ කලාතුරකින් කෙනෙකුට තමයි අවස්ථාව තියෙන්නේ. එතෙන්ට එන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ඕනේ. එතකොට ඒකයි බුදුරජාණන් දේශනා කරේ අනාකුලාච කම්මන්ත ඒතම් මංගල මුත්තම. තමන්ගේ කරන කටයුතු අවුල් කරගන්න හොඳ නැහැ. අවුල් කරගත්ත ගම එයාට මේ ජීවිතේ දුකසෙ ඉඳ වෙනවා. ඊට පස්සේ සමාහයට පරලොවත් දුගතියක් කරා යන්න වෙනවා. එතකොට ඒක මංගල කාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මනුස්ස ජීවිතයේ ගත කරන විශේෂයෙන්ම ගිහි අය පැවිදි අය කියලා ભેදයක් නැහැ ධර්මෙට. ගිහි අය හැටියට ගත්තොත් පැවිදි කෙනා හැම වෙලාවෙම පරපටිබද්දා. අනිත් අයගෙන් තමයි පැවිදි කෙනා යැපෙන්න තියෙන්නේ. ඒ කියන්නේ පැවිදි වෙච්ච කෙනාට උවමනා කරන සිවුරු පූජා කරන්නේ ගිහි අය. දානමාන දෙන්නේ ගිහි අය. කුටි සෙනසුන් දෙන්නේ ගිහි අය. බෙහෙත් හේ දෙන්නේ ගිහි අය. පැවිදි වෙච්ච කෙනෙකුගේ සියලුම අවශ්‍යතා භෞතික අවශ්‍යතා සපුරන්නේ ගිහි අය. ඒක නිසා පැවිදි කෙනාට රැකී රස්සා කිරීමට හෝ වෙළෙන දාම් කිරීමට හෝ ඒ වගේ කර්මාන්තයක යෙදීමේ අවශ්‍යතාවය
නැහැ. නිසා ගිහි ජීවිතයක් ගත කරන බුදුරජාණන් වහන්සේගේ උපාසක උපාසිකාවන් හැටියට ඔබ ඔබේ ජීවිතයේ කරන දේ ආකූල කරගන්න හොඳ නැහැ. එතකොට අවුල් කරගන්න හොඳ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුශාසනා තියෙනවා. ඉතින් විශේෂයෙන් පින්වත්නි, ඒක නිසා අපි මේ උතුම් මංගල කරුණ හොඳට ඉගෙනගෙන අපේ ජීවිතේ එකින් එක එකක් නැහැර ඔක්කොම පුරුදු කරගන්න ඕනේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ගිහි ජීවිතේ ගත කර ගැනීම පිණිස භෝග සම්පත් උපදව ගන්න ඕනේ. භෝග සම්පත් උපදව ගන්න එයා රැකියාවක් කරන්න ඕනේ. එයා එක්ක ගොවිතැන්පත් කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙල හෙළදාමක් කරන්න ඕනේ. දැන් ඒ කාලේ තිබුණ එකක් තමයි ගෝපාලනේ. ඒ කියන්නේ ගව පාලනේ, මස් පිණිස නෙමෙයි. දැන් අද අපි සත්ත්ව පාලනේ කියලා කියපු ගමන් අපිට මතක් වෙන්නේ මස් පිණිසනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආර්ය ශ්‍රාවකෙක්, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙළඳාමක් හැටියට කරන්න හොඳ නැති වෙළඳාම් පහක්. පළවෙනි එක තමයි ආයුධ වෙළඳාම. දැන් බලන්න, බුදුරජාන් වහන්සේ රජ කෙනෙක්නේ, කියන්නේ රජ පවුලක ඉපදුණු රාජකුමාරයෙක්. එතකොට සියලුම ආයුධ ශිල්ප ගැන ලොකුව දැනුමක් තිබුණා. එතකොට බුදුරජාන් වහන්සේ තහනම් කරා ආයුධ වෙළඳාම කරන්න එපා කියලා. අද මේ ලෝකේ ලොකුම ධනවත්ම රටවල ප්‍රධානම ආදායම් මාර්ගයක් වෙලා තියෙන මොකද්ද? ආයුධ වෙළඳාම. එතකොට මේ ආයුධයක් වෙළඳාම් කරා කියලා කියන්නේ ඒක මිනිස්සුන්ට යහපත පිණිස පවතින එකක්ද? සත්වයන්ට යහපත පිණිස පවතින එකක්ද? නැහැ. ඒක නිසා ආයුධ වෙළඳාම එපා කියලා කිව්වා. දැන් එපා කියපු දේ නොකර හිටියනම් මේ ලෝකෙට මෙච්චර බය තැති ගැනීම ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආයුධ වෙළඳාම එපා කියලා කිව්වා ආර්ය ශ්‍රාවකේ කරන්න. දෙවෙනි එක තමයි සත්තු වෙළඳාම. මස් පිණිස ෆාම් ඇති කරලා දැන් පහුගිය කාලවල තිබුණ ඒක කුමන්ත්‍රණකාරී විදිහට බෞද්ධ පිරිස මේ ධාර්මික වෙළඳාමෙන් බැහැර කිරීම පිණිස නිකන් සත්තු දුන්නා ඒ ගෙවල් වලට. එළුව දුන්නා, කුකුල්ලු දුන්නා. එතකොට ඒ එළුව ඇති කරලා කුකුල්ලු ඇති කරලා මේ ඒ මසට වෙළඳපු ගම විකුණපු ගම එළගේ ධාර්මික බව නැති වෙලා යනවා. ඒක නිසා සත්තු වෙළඳාම සත්තු ඇති කිරීම හොඳයි. දැන් ගවයන් වගේ කිරිහරක් ඇති කරලා කිරි ගන්න එහෙම කමක් නැහැ. හැබැයි මස් පිණිස සත්තු වෙළඳාම කරන්න හොඳ නැහැ කියන මාංශ වෙළඳාම හොඳ නැහැ කියලා කියන. ඊළඟ වෙළඳාම තමයි ඔය මේ අවියාවිදයි. ඊළඟට සත්තු වෙළඳාම, ඊළඟට මාංශ වෙළඳාම. මස් තියාගෙන මස් විකුණන්න හොඳ නැහැ කියලා. ඊළඟට මත්පැන්. ඔය බීඩි, සිගරට්, අරක්කු, කසිප්පු වල ඉඳන් දැන් අපි දන්නවා සමහර ඔය බාර් කියලා තියෙන්නේ ගොඩක් තියෙන බෞද්ධ අයගේ. එතකොට ඒක ධාර්මික රැකියාවක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ එපා කියපු දෙයක්. එතන මත්පැන් වෙළඳාම ධර්මයේ තුල තහනම් කරපු දෙයක්. ඒක ආර්ය ශ්‍රාවකයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මත්පැන් වෙළඳාම. ඊළඟට බුදුරජාන් දේශනාව වසවිස වෙළඳාම. කියන්නේ දැන් වසවිස දැන් භෝගවලට ඕනේ වෙනවා, කුසකර්මයට ඕනේ වෙනවා කියලා කියන. නැත්තම් කෘමිනාශක හැටියට තියෙනවා. ගෙවල් දොරවල් වල දැන් අපි දන්නා මී වෙනවට මී පාසානම් කියලා තියෙනවනේ වසවිස. ඊට පස්සේ කැරපොත් වෙනවට, මැස් වෙනවට එහෙම වසවිස තියෙනවා. එතකොට ඒවා වෙළඳාම් කිරීම ආර ශ්‍රාවකෙකුට ගැලපෙන්නේ නැහැ කියනවා. දැන් අපි පිරිසුදුව ගෙදර දොර තියාගෙන හිටියන සත්තු බෝවීමක් වෙන්නේ නැහැ. දැන් අපි මදුරුව බෝ වෙන්නේ නැති විදිහට අපේ පරිසරය තියාගෙන හිටියන අපිට මදුරුව මරන්න එක එක විස දාන්න ඕනේ නැහැ. එතකොට අපි ලේසි ක්‍රමවලින් අපේ ආරක්ෂාව අපි හදා ගන්නවා. හැබැයි ඒ තුළ අපි අපේ ජීවිතේට බරපතල පව රැස් කරගන්න. මොකද ওই වෙළඳාම් පහ කිරීම තුළ ලොකු ලාභ ලබන්න පුළුවන් වේවි. හැබැයි ලාභේ ලැබුවට ඒ ලාභේ ලබන කෙනාට තියෙන ඇස් දෙකම දෙක ඇයිද? එක ඇයි. මේ ජීවිතේ සැපසේ වාසය කරයි. හැබැයි පරලෝ සුගතියක් ලැබෙන්නේ නැහැ.
අපේ මේ ජීවිතය කියන බොහොම තාවකාලික දෙයක්නේ. මේ ජීවිතය දැන් අපි දන්න එක මහත්යෙක් හිටියාගේ, අපි දන්න මහත්යෙක්ගේ ඥාති කෙනෙක්, එයා ওই විදිහට මත්පැන් වෙලද සැලක් කරේ. එතකොට ඒකෙන් ආදායම ලබාගෙන ගෙවල් දොරල හදාගෙන හිටියා. ඊට පස්සේ දවසක් ඒ මත්පැන් වෙලද සැල වහලා එන ගම එයාගේ ජිප් එක නතර කරලා කෙනෙක් එයාට වෙඩි තියලා සල්ලි ගත්තා. මැරුණා. දැන් එයා පරලෝ. දැන් අපි හිතමුක ඒ වෙළඳාම තුළ යමක් උපයා ගත්තා කියලා. දැන් එයාට යහපත වෙලාද? වෙන්නේ නැහැ නේද? ඒක නිසා අපි ඒකයි මුලින්ම අපි තේරුම් ගන්න, අපි ඇස් දෙකම තියෙන හැටියට තමයි ජීවත් වෙන්න ඕනේ. ඒක නැති බැරිකම් ඇති වෙන්න පුළුවන්. මොකද අපි සසරේ රැස් කරගත්ත කර්මයේ බලපාලා තියෙනවා අපිට නැති බැරි වෙන්නත් ඇති හැකි වෙන්නත්. ඒකයි මේ ලෝකේ වෙනසක් තියෙන්නේ. බුදුරජාණන් සර සුභ මානවකයට දේශනා කරන්නේ දුප්පත් පෝසත් කියලා ભેදයක් තියෙනවා ඇයි කියලා ඇහුවා. කව සසරේ දීපු කෙනා භෝග සම්පත් ලැබිලා පෝසත් කෙනෙක් වෙනවා කව. සසරේ දීපු නැති කෙනා දුප්පත් කියලා කිව්වා. එහෙනම් අපි පෝසත් වෙන්න බලාපොරොත්තු වෙන උත්සාහ කරනකොට හරියන්නේ නැත්තම් අපි මොකද කරන්න ඕනේ? දන් දෙන්න ඕන. එතකොට තමයි අපිට ඊළඟ ජීවිතේ මේ දෝෂ නැති කරගන්න පුළුවන්. හැබැයි අපි අධාර්මිකකම වලින් සල්ලි හම්බ කරලා දැන් අපි දන්නවා ඔය මත් ද්‍රව්‍ය, මත් කුඩු වෙළඳාමේ යෙදෙනා ඉන්නවා. ගොඩාක් අය අඩු ආයුෂෙන් මැරෙනවා. ගොඩාක් අයට වෙඩි තියලා මරනවා. හිරේ විලංගුවේ වැටෙනවා. අධාර්මික රැකියාවක්. ඒ අධාර්මික රැකියාවේ ditta dhammedine vipake. පරලොව දුගතිය කරා යනවා. ඒ නිසා ඒ තහනම් කරපු වෙළඳාම් කිරීම මංගල කාරණයක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි අපි අපේ රැකියාව. දැන් වෙළඳාම් වලට අමතරව තවත් රැකියා තියෙනවා. ඒ තමයි කුෂි කර්මයේ තියෙනවා. ඒකට කියන යදි කසියා. ඒ කියන්නේ කුෂි කර්මාන්තයෙන් දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය පරපුර ගත්තොත් එහෙම කිඹුල්වත් නුවර කුඹුරු යායක් තිබිලා තියෙනවා. අපි අහලා තියෙන්නේ කෝලිය සාක්කි දෙපිරිස ගංගා නදී රෝහණී මේ රෝහණී කියන ගංගාවේ වතුර වල රණ්ඩු වුණා කියනවා. ඇයි? කුෂි කර්මයේ යපුනේ. හැබැයි අද වගේ අධාර්මික වසවිස ඇති ගොවිතැනක් නෙමෙයි තිබුණේ. ඉතින් ඒ නිසා මේ කුෂි කර්මාන්තය කරනකොටත් ඒ අධාර්මික විදිහට කරන්න හොඳ නැහැ. වැරදි විදිහට කරන්න හොඳ නැහැ. ඊළඟට වෙළහෙළඳාම් කරනකොට ඊළඟට අපි තවත් යම් කිසි මේ රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හමුදා සේවයක ආදී වශයෙන් ඒක රාජ්‍ය පෝරිසාද ඒ රජයේ සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට යම් රැකියාවක් අපි කරනවාද ඒ රැකියාව කරනකොට ඒ රැකියාව අසාර්ථක වෙන්න හේතු තියෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි වීරිය නැතිකම. රැකියාවක් කරනකොට වීරිය නැහැ. කම්මැලි කෙනෙක්. පිළිවෙලට මනාකොට ඒ දේ කරන්නේ නැහැ. ඊළඟ එක තමයි එයාට ඒ තමන් කරන රැකියාව තුළ දියුණුව කරා යන ආකාරයේ තත්රූපාය විමර්ශනේ නැහැ කියලා කියනවා. ඉතින් තැනට සුදුසු නුවණ යොමු කරල ඉවර වෙලා ඒක දියුණු කරගන්න ඇට උත්සාහයක් නැහැ කියලා කියනවා. එතකොට භෝග සම්පත් ලබන්න බැරුව යනවා. ඒ නිසා කොයි ආකාරයක රැකියාවක් කළත් දැන් අපි හිතමු ගොවිතැන කරන්න කියලා. ගොවිතැනක් කරන්න සුදුසු කාලයක් තියෙනවා. ඒ ගොවි මහත්ය දැනගෙන ඉන්න ඕනේ මේ කාලේ තමයි වැස්ස පටන් ගන්න. මේ වැස්ස පටන් ගත්තා මේ විදිහට තමයි ආරම්භ කරන්න තියෙන්නේ කියලා. හැම වෙලාවෙම මේකට ඒ කුසි කර්මාන්තයට සුදුසු පරිසරයේ සකස් වෙලා තියෙන බාහිර පරිසරයේ ඒ පරිසරය ගැන දැනුවත් කෙනා ඒ සුදුසු කාලයට සුදුසු භෝග රෝපණය කරනවා. සුදුසු කාලයට ඒ ගොවිතැන්පත් කරනවා. නැත්නම් සමහර අය ඉන්න ඕනේ කුඹුරු කොටන්න ඕන කාලෙට ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ කුඹුරු වපුරන්න ඕන කාලෙ තමයි කුඹුරු කොටන්න පටන් ගන්න. එතකොට සති දෙක තුනක් මාසයක් කල් ගිහිල්ලා. එතකොට ඒ කාලේ ගියපු එකත් එක්ක ඕන දැන් ගොවෙම හැදෙන්න ගියපුවාම සුදුසු කාලේට වැස්ස නැතුව යනවා. සුදුසු කාලේට වතුර නැතුව යනවා. ඊට පස්සේ කොමු උවදුරු වෙනවා. ඒත් එක්කම තමයි
ඒ සුදුසු කාලේ ඒවා කරලා නැත්තම් අස්වැන්න ගන්න යනකොට වැස්සට අහු වෙනවා. ඊට පස්සේ ඒ භෝග සම්පත් විනාශ වෙනවා. ඒක නිසා කම්මැලි වෙන්න හොඳ නෑ කියලා කියනවා. සුදුසු කාලේ එයා දැනගන්න ඕනේ. දැනගෙන කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි හිතමුකෝ ගව පාලනයක කියලා. එතකොට ඒ ගවයන්ගේ රෝගාබාධ, ඒ ගවයන්ගේ කෑම බීම, එතකොට මේ ඒ ඒ සතා පෝෂණය ලබන දේවල් ඔක්කොම ගැන යාට තේරුම් ගැනීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි හිතමුකෝ වෛද්‍ය වෘත්ති වේවා, එහෙම නැත්නම් ඉංජිනේරු වෘත්තිය වේවා, ගුරුවරයෙක් වේවා, ඒ හැම කෙනාම රැකියාව තුළ තමන්ට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ වගකීම හොඳට තේරුම් අරගෙන කරන්න ඕන. අපි හිතමු වෛද්‍යවරයෙක් කියලා. එයා කම්මැලි. ඒ කම්මැලි කෙනා උදේම වැඩට යන්න තියෙන, උදේට යන්නේ නැත්තම් සමහරවිට වෛද්‍යවරයෙකු නම් රැයට වැඩ තියෙනවා. රැ වැඩට යන්න බෑ කියලා කියනවා. ඊට පස්සෙ එයාගේ වගකීම යුතුකම පැහැර හැරිය ගම එයාට සමහරට රැකියාව නැතුව යනවා. එතකොට මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන. දැන් අපි දන්නවා සමහර වෛද්‍යවරු ඉන්නවා ඒ ලෙඩ්ඩු දුර ඉඳන් එනවා ඒ වෛද්‍යවරයා හොයාගෙන. ඇයි බෙහෙත් වේලක් දෙකක් බිබ්බු ගම ලෙඩ හොඳ වෙනවා කියලා කියනවා. අද්ගුණය කියලා සමහර අය කියනවා. ඒ අද්ගුණයනේ මිනිස්සු කෙරේ කරුණාවෙන් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරපම්. ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතංසු වින්දතේ දනං කියලා අහනවා. කොහොමද සල්ලි හම්බ කරගන්නේ කියන්නේ? කොහොමද ධනෙ හම්බ කරගන්නේ කියලා කියනවා. අපිට තියෙන ප්‍රශ්නයක් නෝ කියන්නේ කොහොමද ධනෙ හම්බ කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තාතා වින්දතේ දනං. නැගී සිටීමේ වීරිය යුක්ත කෙනා ධනය හම්බ කරගන්නවා කියලා. දැන් අපි ගත්තොත් ඔය ගොඩක් ප්‍රසිද්ධ ලොකු ව්‍යාපාර ගත්තොත් ලංකාවෙත් ලෝකෙත් බොහෝම පොඩිවට පටන්ගෙන එතකොට ලොකු ආයෝජනයක් නැතුව පටන්ගෙන හැබැයි තත්රූපාය වීමංසනේ ඔට්ටාන සම්පදාවෙන් කියන්නේ නැගී සිටීමේ වීරියෙන් යුක්තව තැනට සුදුසු නුවණ යොදලිවර වෙලා ගත්ත උත්සාහය තුළ තමයි යාළගේ ඒ වෙලදාම ගොඩාක් දුරට දියුණු කරගෙන තියෙන්නේ. එතකොට ඒ නිසා පින්වත්නි ඒකට හැබැයි ගොඩාක් බලපාන සසිර රැස් කරගත්ත පින්. දවසක් සාරිපුත්තන් වහන්සේ අහන්න බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් සමහර ප්‍රසිද්ධ වෙනදාම් තියෙනවා බලාගෙන ඉද්දි කඩන් වැටෙනවා කියලා කියනවා. අපිත් දන්න සමහර ඒවා තියෙනවා එහෙමනේ. ලෝකේ රටේ ප්‍රසිද්ධියට තියෙනවා ලකුවට කඩන් වැටෙනවා කියලා කියනවා. සමහර ඒවා තියෙනවා ඒව කඩම් වැටෙන්නෙත් නැහැ දියුණු වෙන්නෙත් නැහැ තියෙන විදිහටම තියෙනවා. සමහර වෙලදාම් තියෙනවා කියලා කිව්වා. එයාලා හිතපු නැති විදිහට බොහොම පොඩිවට තියෙන දේ ලකුවට දියුණු වෙලා යනවා කියලා කියනවා. ස්වාමීනි මේ වගේ වෙනස්කම් තියෙනවා මේකට හේතුව මොකක්ද කියලා කිව්වා. දැන් අපිට හිතෙන්නේ මේ ජීවිතේ තියෙන ප්‍රශ්න කියලා නේ. මේ ජීවිතේවත් බලපානවා. සසිරේ රැස් කරගත්ත දේත් ඒකට හේතු වෙලා තියෙනවා. බුදුරජාණන් දේශනා කරනවා සාරිපුත්තන සාරිපුත්ත මට මිනිසෙක් ඉන්නවා. එයා සමන බ්‍රාහ්මණයන් ළඟට ගිහි ජීවිතය අත්හැරලා පැවිදිලා ඉන්න අය ළඟට ගිහිල්ලා කියනවා මේ ඔබ වහන්සේට මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් අපිට කියන්නකෝ. අපි ඒක කරලා දෙන්නම් කියලා ලොකුවට කතාව තියෙනවා. එතකොට නැති බලාපොරොත්තු ඇති කරන සමහර විට. එතකොට ඒ සමන බ්‍රාහ්මණයන්ට ඔන්න අවශ්‍යතාවයක් උදා වෙනවා. අරයට කිව්වත් හොඳයි එහෙනම් මට කියලා තියෙනවනේ කියලා එයාට පණිවිඩයක් යවන මෙන්න මේ දේ කරලා දෙන්නකෝ එහෙනම් කියලා. හැබැයි පැත්ත පලාත කියන්නේ නැහැ. ඒ දේ කරලා දෙන්නේ නැහැ. එහෙමයි ඉන්නවනේ. ආන් ඒ අය මගේ හැරලා ඉන්නවනේ බාරගෙන. එයාලා ඊළඟ ජීවිතේක කවදා හරි සසරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම කොච්චර ලොකුවට කොහොම පටන් ගත්තා දියුණු වෙන්න බෑ කියනවා. තිබ්බ ටිකක් නැතුව කඩම් වැටෙනවා කියලා කියනවා. එතකොට මොකද අර සමන බ්‍රාහ්මණයන් නැති බලාපොරොත්තුවක් ඇති කෙරේවා. ඇති කරවල ඒක කරලා දුන්නේත් නැහැ. ආන් ඒ නිසා කියලා කියනවා. සමහර අය ඉන්නවා එයාලා කියනවා ස්වාමීනි අපි මේ විදිහට කරන්නම්කෝ කියලා. ඔන්න පණිවිඩ යවනවා. එතකොට අඩුත් නැතුව වැඩිත් නැතුව ඒ බලාපොරොත්තු වෙච්ච විදිහටම කරලා දෙනවා.
එයාලා ප්‍රසිද්ධ ව්‍යාපාරයක් පටන් ගත්තාම ලොකෝ දියුණුවකුත් නැහැ කියනවා. ඒ වගේම පිරිහීමකුත් නැහැ කියනවා. පටන් ගත්ත විදිහටම අවුරුදු 20 30 40 දැන් ඔබ දකින ඇති සමහර කඩවල් තියෙනවා අවුරුදු 20කට කලින් දෙකපු කඩේමයි අද තියෙන්නේ. දෙපැත්තේ කඩ දෙක හොඳට දියුණු වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව එයා සසර එනකොට අඩුත් නැතුව වැඩිත් නැතුව දීලා. ඒක නිසා පටන් ගත්තාම පටන් ගත්ත විදිහටම තියෙනවා. සමහර අය ඉන්නවා එයාලා ශ්‍රමණ බ්‍රාහ්මණය ළඟට යනවා. ගිහිල්ලා කියන අනේ ස්වාමීනි අපිට ඉතින් ලොකු දෙයක් නම් බෑ කරන්න. මොනවා හරි ඉතින් පුළුවන් විදිහට කරන්න. ඔබ වහන්සේලාට මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් අපිට කියන්නකෝ කියනවා. ඔන්න දැන් අර ශ්‍රමණ බ්‍රාහ්මණයන් පණිවිඩයක් යවනවා. එහෙනම් මේ දේ කරලා දෙන්නකෝ කියලා. හැබැයි හිතපු නැති විදිහට මහා උත්කෘෂ්ඨ විදිහට හිත පිනා යන විදිහට කරලා දෙනවා කියනවා ඒක. අපේක්ෂාවක් තිබුණේ එච්චර කරයි කියලා. උපරිමයෙන් කරලා දෙනවා කියලා කියනවා. ආන් අය සුළුවට පටන් ගන්න පොඩි දෙයක්. හැබැයි හිතපු නැති විදිහට ඒව දියුණු වෙලා යනවා. එතකොට ඒකට හේතුව අර සසරේ එයා කරලා තියෙන දේවල්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් අපේ මේ කටයුතු කරනකොට කර්ම කර්මඵල විශ්වාස කිරීම තියෙනුනේ. ඒක සම්මාදිට්ඨියට අයිති වෙලා තියෙන්නේ ඒ නිසායි. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ විදිහට මේ නැගී සිටීමේ වීරියෙන් යුක්තව. ඒ නැගී සිටීමේ වීරියෙන් යුක්ත කියලා කියන්නේ එයාට තියෙන දක්කෝ හෝති තමන් කරන රැකියාව තුළ එයා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒ වගේම අනලසෝ කම්මැලි නැති කෙනෙක්. ඒ වගේම තමයි එයා තත්රූපාය වීමංසාය තැනට සුදුසු නුවණ යොමු කරලා අලංකාතු තමන්ගේ වැඩේ ලස්සනට කරන්න දන්නවා කියලා කියනවා. අලං සංවිධාතු ලස්සනට සංවිධානය කර කර සංවිධානය කර කර ඒ දේ කරනවා කියලා කියනවා. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ නූපන් භෝග සම්පත් උපදවා ගන්න. උපන් භෝග සම්පත් වැඩි දියුණු කර ගන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ විදිහට නැගී සිටීමේ වීරිය යුක්ත උපයාගත ධනයක් තියෙනවානේ දැන්. වස්තුවක් තියෙන. ඒවා රැක ගන්න ඕන කියලා කියනවා. ඒකට කියනවා ආරක්ක සම්පදා කියලා. හම්බ කරගත්ත ධනේ රැක ගන්න ඕනේ. කාගෙන්ද රැක ගන්න ඕනේ? හොරු ගන්නවා. මහන්සිලා මහන්සිලා හම්බ කරගත්ත දේවල් හොරු ගන්නවා. දැන් හරියට තියෙන ඉන්ටර්නෙට් වලින් නේ. ඒ ඉන්ටර්නෙට් මෙව වෙලා අංක හොයාගෙන තමන් සල්ලි ගන්න ගිහිල්ලා බලනොත් සල්ලි නැහැ. නැත්තම් ඒ වගේන් තමයි යාළු මිත්‍රකම් හදාන බිස්නස් එකක් පටන් ගන්න. පටන් ගන්න ටික දවසක් කරගෙන ලොකුවට සල්ලි පෙන්නලා තිබ්බ ඔක්කොම සූර ගන්නවා. එතකොට හම්බ කරගත්ත දේ රැක ගන්න බැරි වුණා. ඒක නිසා ඒ රැක ගන්න ඕන ආරක්ක සම්පදා හොරුන්ගෙන් රැක ගන්න ඕනේ. ඊළඟට ගින්නෙන් රැක ගන්න ඕනේ. දැන් අපි බොහෝ වෙහෙස මහන්සියලා ලෝන් දාලා සමහරලා දෙගයක් හදා ගන්නවා. අපේ පරිස්සම නැහැ. ලොකුවට වියදම් කරලා ගයක් හදලා ඉවරලා සමහරට හොඳට ආරක්ෂාව සේෆ්ටි තියෙන විදිහට නෙමෙයි වයරින් කරලා තියෙන්නේ. ලීක් වෙනවා. එහෙම ගේ ගිනි ගන්නවා. අපි දන්නවා සමහර ගිනි ඇවිල්ලා තියන්නේ මේ ගෑස් ටැංකියේ හරියට වැහිලා නැහැ. එයාලා ඔන්න දොරවල් වහලා යනවා. ගෑස් ඔක්කොම ටික ලීක් වෙලා ගේ පිරෙලා. අර ස්විච් එක දාපුවම එතන ස්පාක් වෙනවනේ. ඕකෙන් ගින්නහට අරගෙන පිච්චිලා මැරිලා තියෙනවා. ආරක්ක සම්පදාව නැහැ. ගින්නෙන් විනාශ වෙනවා. ඊළඟ එක තමයි ජලයෙන් විනාශ වෙනවා. උපයා ගන්න දේ භෝගයන් සම්පත් ජලයෙන් විනාශ වෙනවා. දැන් ගම් වතුර වල විනාශ වෙලා යනවා. එතකොට තමන් දැනගන්න ඕනේ තමන් ඉඩමක් ගන්නකොට ගෙයක් හදනකොට තමන් මොනව හරි ව්‍යාපාරයක් පටන් ගන්නකොට ජලයෙන් හානි නොවන තැනක් තෝරගන්න. ඒ වගේම තමයි ඒ ආරක්ෂාවට මේ කාලේ තියෙන රක්ෂණ ආවරණනේ. එතකොට අපි මාසිකව පොඩි රක්ෂණ වාරිකයක් ගෙවන්න ඕනේ. අපි ඒක පාඩුවක් කියලා හිතාගෙන සමාජයට කරන්නේ නැතු වෙන්නේ. ඊට පස්සේ හානියක් වෙච්ච දවසට කිසි දෙයක් නැතු වෙනවා. ඒ නිසා රැක ගන්න ඕනේ. ඊළඟට රජ්ජුරුවන්ගෙන් රැක ගන්නත් ඕනේ කියලා. ඇයි ඒ? ආණ්ඩුවෙන් ටැක්ස් ගහනවනේ. කෙලවරක් නැහැ. එතකොට ඒ රජයට ආයුතු විසියම්
නීති්‍යානුකූලව යමක් අයවී යුතුනම් එක දෙන්නත් ඕනේ. ඒවගේම තමයි තමන්ගේ ආයෝජනය තම තවත් වැඩි කරගන්නත් ඕනේ. ඒකට යම් යම් ක්‍රම තියෙනවන ධාර්මික විදියට අධාර්මික වංචා කරන්න නැතුව කරන්න. එ රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙනවා ධනය නැති කෙනෙ ධනය ඇති කෙන ධනය නැති කරන්න. එක එක දේවල් එක එක ක්‍රමවලට පුළුවන්. ඒක නිසා දැන් අද කාලනම් දැන් අපි බොහෝදුරට මේ මුදල් උපයාගත්තට පස්සේ තැන්පත් කරන එකන කරන්නන ස්තීර තැන්පතු කියලා කියනවා. එතකොට අපි දන්නවා අපේ රටේ පවා ප්‍රධාන වශයෙන් එහෙම තැන්පත් කරපේවා පංචාවට බඳුන්න ලක්ෂ ගණ ලක්ෂ කෝටි ගණන් සමහර අයගේ දන්නේ නැතුව ගිය ආරක්ෂාව කරගන්න බැරි වුණා. ඊට පස්සේ යාලා දෙස් දෙවුල් තියතිය හූල්ල හූල්ල ඉන්නවා අනේ මෙයාලා මෙහෙම කරා මෙහෙම කරා කියලා. ආරක්ෂා සම්පදාව නැහැ. ඒක නිසා ඒ ආරක්ෂා කරගන්න බැරුණොත් ආකූලයි තමන් කරනදී. ආකූල වුණාට පස්සේ ඒකෙන් සැපයක් විඳින මංගල කාරණයක් නැහැ ඊට පස්සේ එතන. ඊට පස්සේ තියෙන වෛරය පලි ගැනීම ඊට පස්සේ තමන් වැරදි වලට යොමු වෙනවා. ඒ නිසා උපයා ගත්තදී රැක ගන්න. ඊළඟ එක තමයි පවුලේ ඉන්නවා සමහර විට ඔන්න අපි හිතමු අම්මා තාත්තා උපයා ගන්නවා. දරුවෝ අතර ඉන්නවා කෙනෙක් හම්බ කරගත්ත දේවල් වටිනාකම දන්නේ නැහැ. හොරකම් කරනවා. නැත්තම් එක එක අවශ්‍යතාවකයේ සල්ලි ඉල්ල ගන්නවා. දෙමාපියෝ දරුවෝ ධනෙ හම්බ කරනවා. දරුවා විනා එයාලට කියන කුල අඟුරු කියලා කියනවා. කුලයක් අඳුරු කරලා දාන කෙනා. පවුලක් නැති කරලා දාන කෙනා. එතකොට තමන්ගේ පවුලේ ඉන්නවා නම් තමන් ධනේ හානි කරන කෙනෙක් එයාගෙන් පරිස්සම් කරගන්න. ඒක ආරක්ෂා සම්පදාවට අයිති දෙයක් කියලා කියනවා. එතකොට මේ විදිය රජුන්ගෙන් සොරුන්ගෙන් ඊට පස්සේ ගින්නෙන් ජලයෙන් තමන්ගේ ධනේ හානි කරන පවුලේ අය ඉන්නවනම් එයාලගෙන් ඒ ධනේ හානි වෙන්නේ නැති විදිහට රැක ගන්න ඕනික. ඒකට කියනවා ආරක්ක සම්පදාව කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තවත් දෙයක් කරගන්න ඕන. ඒ තමයි සමජීවි කතා. සමජීවි කතා කියලා කියන්නේ තමන් උපයාගත්ත දේ හැම වෙලාවෙම බැලන්ස් වෙලා ජීවත් වෙන්න ඕන කියලා කියනවා. ඒකට බුදුරජාණන් උපමාවක් කියලා තියෙන හරියට තරාදියක් අතේ තියාගෙන වගේ කියලා කියනවා වියදම් කරන්න ඕනේ. කියන තරාදියක දෙපැත්තක් තියෙනවනේ. එතකොට මේ දෙපැත්ත හැම වෙලාවෙම නිකන් තියෙන සමානයි නේද? හැබැයි එක පැත්තකට මොනව හරි දැම්මොත් එහෙම ඒ පැත්තේ බර වෙනවා අනිත් පැත්තේ උඩ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතයේ ගත කරන කෙනා ඒ කටයුතු කරනකොට තමන්ගේ අයපක්ෂේ තියෙනවනේ. අයපක්ෂේ හැම වෙලාවෙම බර වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. වැය තියෙනවනේ. කියන්නේ වියදම තියෙනවනේ. ඒ පැත්ත උඩ තියෙන්න ඕනේ කියලා කියනවා. මොකද ඒකට හේතුව ආදායමට අනුවයි වියදම් කරන්න ඕනේ. අද ගොඩාක් අයට නැති දේයක. එතකොට තමන්ට ආදායම ලැබෙනවාද හැම වෙලාවෙම ආදායම වැඩි වෙන්න ඕනේ කියනවා. වියදම ආදායමට සාපේක්ෂව අඩු වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට එහෙම කළොත් තමයි සමජීවිකතා තියෙන්නේ. දැන් අපි දන්නා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා උපයා ගන්න දේ කොටස් හතරකට බෙදන්න කියලානේ. අපි කියමු 50,000ක් උපයා ගන්නවා කියලා. එතකොට ඒ කොටස් හතරකට බෙදපම කීයද? 12,500යි. ඕක කොටස් හතරකට බෙදලා එක කොටසක් බුංජේත අනුභව කරන්න කියන්නේ කන්න බොන්න අදින පළඳින ටීවී රේඩියෝ ගන්න යොම මෙවට එක කොටසයි තියෙන්නේ. කොටස් දෙකක් ඒ කියන්නේ 25,000ක් නැවත ආයෝජනයක් කරන්න කියලා කියනවා. උපයා ගන්න දේ එක කොටසක් ඉතුරුවක් කරගන්න කියලා කියනවා. ආපදාවකදී ගන්න බලන්න ඔහොම කටයුතු කළොත් එහෙම දුප්පත් වෙයිද ජීවත් වෙන්න බැරි වෙයිද? ඒක නිසා ওই විදිහට කියනවා එයා ජීවත් වෙන්න. ওই විදිහට කරගන්න බැරුව ආදායම අඩුයි වියදම වැඩි නං වියදම් ගොඩායි නං එයාගේ ජීවිතේ වියදම් පැත්ත බර වෙලා ආදායම් පැත්ත ඉස්සෙල්ලා නම් තියෙන්නේ. ඒක හරියට දිඹුල් කනවා වගේ වැඩක් කියලා කිව්වා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අට්ටික්ක කියලා ගස් జాතියක් තියෙන්නේ. ඒකට කියන්නේ දිඹුල් කියලා. ওই අට්ටික්කවල ගෙඩි හැදෙනකොට
චූටි ගෙඩිත් ලපටි ගෙඩිත් ඊළඟට මෝරපු ගෙඩිත් ඉදිච්චි ගෙඩිත් ඔක්කොම තියෙන එකට පොකුරු පොකුරු තියෙන්නේ. ඔය අතර ගෙඩි දෙක තුනයි ඉදිලා තියෙන්නේ. එතකොට දක්ෂ කෙනා කරන්න ඕනේ අර ඉදිච්චි ගෙඩිය දෙක කඩලා කන එක. එහෙම නැති කෙනා මොකද කරන්නේ? ගලක් හරි ලීයක් හරි අරගෙන ගහන වර පොකුරු පිටින් පොකුරටම. ඒ පොකුරටම ගහපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොම ටික කඩන් වැටෙනවා. ඔක්කොම කැඩුනට පස්සේ ඔක්කොම කන්න පුළුවන්ද? බෑ, හරි තිත්තයි. කන්න බෑ. ඉදිච්ච එකක් දෙකක් කාලා යනවා. අනිත් ඔක්කොම ටික අපරාදේ. ආන් ඒක නිසා දිඹුල් කන්න හේ වියදම් කරන්න එපා කියලා කිය. ඕන එකටයි එපා එකටයි ආ මෙන්න 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 කියලා එපා කියලා කියනවා. එතකොට ඒක ආකූලයි. කර්මාන්තේ හරියට කරගෙන නැහැ. හැබැයි ඒ වගේම තමයි අනාථයෙක් වගේ මැරෙන්නත් එපා කියලා කියනවා. අනාථයෙක් වගේ මැරෙනවා කියලා කියන්නේ හොඳට භෝග සම්පත් තියෙනවා වියදම් කරන්නේ නැහැ. අනාථ මරණයක් කියලා කියනවා ඒක. අනාථ මරණයක් වගේ කියලා කියනවා. එයාට තියෙනවා භෝග සම්පත් හොඳට උපයාගත් දේවල්. හැබැයි කන්නේ බොන්නේ නැහැ. අඳින්නේ පළඳින්නේ නැහැ. ඒ සැප විඳින්නේ නැහැ. එකතු කිරිල්ල විතරයි තියෙන්නේ, වියදම් කිරිල්ලක් නැහැ. ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා එහෙම අනාථ මරණයක් ලබා ගන්නත් එපා කියනවා. බුදුරජාණන් පත්තකම්ම කියන දේශනාවේදී අනාථ පිණ්ඩිසිතතුමාට කියලා තියෙනවා භෝගයන් උපයාගෙන ඒ භෝගයන්ගෙන් තමාත් සැපවත් වෙන්න සුවපත් වෙන්න ඕනේ කියලා කියනවා. තමන්ගේ අඹදරුවන් සැපවත් වෙන්න සුවපත් වෙන්න ඕනේ කියලා කියනවා. ඊළඟට සමන බ්‍රාහ්මණයන්ටත් දෙන්න ඕනේ කියලා කියනවා. අනාගතයේ සැපේ පිණිස හේතු වෙන පින් කරන්නත් ඕනේ කියනවා. මීගිය ඥාතීන්ට පින්තක එකට කියන බලි පූජා කියලා කියනවා. බලි කියපුවම ඔය බිලි නෙමෙයි, බලි පූජා කියලා කියන්නේ දන් දීලා මිය ගියා වෙනුන් අපිව 7 දවසේ 3 මාසේ දාන දෙන්නේ. ඒ වගේවත් කර. එතකොට තමයි කියන භෝගයන්ට හරි දේ කළේ. සමහර අය ඉන්නව හම්බ කරගන්න තමන් විතරක් සැපවත් වෙන අබුදරුවන්ට දෙමාපියන්ට සලකන්නේ මුකුත් නැහැ. එතකොට ඒක අසාර්ථකයි කියලා කියනවා. භෝගයන්ගෙන් කරගන්න ඕන දේ එයා කරගෙන නැහැ. ඒ නිසා මේ තමාත් සුවපත් වෙලා තමන්ගේ අබුදරුවන්ව ඒ වගේම දෙමාපියන්ව සමන බ්‍රාහ්මණයව මේ විදිහට හැම කෙනා මේ වගේ පෝෂණය කරන්න ඕනේ කියලා කියනවා. එතකොට තමයි එයා හරිදී සමජීවි කතාවෙන් කටයුතු කරාවෙන්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරලා කියන මේ ඒ උපයාගත් දේවල් විනාශ වෙන්න අපායමුක හම්බ කරගත් දේවල් විනාශ කරගන්නවට කියන්නේ අපායමුක කියලා. අපාය කටවල් හයක් තියෙනවා කියලා කියනවා සිංහාලෝවාද සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝග සම්පත් විනාශ වෙන දොරටු හයක් තියෙනවා කියනවා. ඒවා පුරුදු කරගන්න හොඳ නැහැ කියනවා. පළවෙනි එක තමයි කියනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය. දෙවෙනි එක තමයි භෝග සම්පත් හේතු වෙන්න විනාශ වෙන්න හේතු වෙන එක අවේලාවේ සුදුසු නැති වෙලාවල් වල රෑ තිස්සේ පාරවල් ගානේ රවුන්දි ගහන එක. රවුන් ගහන එක අවේලා වීති සංචාරේ. ඊළඟ එක තමයි නැටුම් කොහෙද, ගැයුම් කොහෙද, කොහෙද මියුසිකල් තියෙන කියලා හොය හොය යනවා කියලා කියනවා. සමාජශාලා නයිට් ක්ලබ් එහෙම තියෙන්නේ. හොය හොය යනවා. අද මෙතන, ඊළඟ දවසේ මෙතන. භෝග සම්පත් විනාශ වෙන තවත් දොරටුවක් කියලා කිව්වා. ඊළඟට කියනවා සූදු වියදීම, බූරු ගහනවා, කැසිනෝ ආදී ඒවා. ඊළඟ එක තමයි කියන භෝග සම්පත් විනාශන හේතුවක් තමයි පවිට මිතුරන් එක්ව කටයුතු කිරීම කියලා. පාපී මිත්‍රයෝ ඇසුරු කරනවා කියන. ඊළඟට 6 වෙනි කාරණේ භෝග සම්පත් විනාශ වෙන හේතුව කම්මැලිකම කියන. උන්වහන්සේ ඊට පස්සේ දේශනා කරන මේ මත්පැන් පානය කරපුවාම උන්වහන්සේ දේශනා කරනවානේ. උන්වහන්සේ දේශනා කරනවා උපයාගත් භෝග ඔය විනාශ වෙන්න හරියට ඒක මේ වගේ කියලා කියනවා. ඔන්න අපි හිතමුකෝ වතුර එකතු කරපු වැවක් කියලා. ඒ දැන් වැවේ වතුර තියෙනවා. ඒ වගේ තමයි ධනය. ඒතර වැවකට නිරන්තරයෙන් වතුර ගලනවා නම් වැව පිරෙනවනේ. නිරන්තරයෙන් වතුර ගලන පාරවල් ටික වහලා දානවා. ඒ කියන්නේ උට්ටාන සම්පදාව නැහැ, ආරක්ක සම්පදාව නැහැ, සමජීවි කතා නැහැ, කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ, වහලා දාලා. හැබැයි දොරටු 4ක් තියෙනවා කියන්නේ වතුර යන. ඒවා ටික ඇරලා දානවා.
ඒ මොනාද ඉත්ති දුත්තෝ ස්ත්‍රීන්ට ධූර්ත වෙලා වෙන වෙන කාන්තාවනෙනුවෙන් සල්ලි වේදන් කරනවා. නැත්නම් පුරුෂ ධූර්ත ස්ත්‍රීන. ඊළඟ එක අක්ක දුත්තෝ සූදුවට ඇබ්බැහි වෙලා, ඊට පස්සේ සුරාවට ඇබ්බැහි වෙලා, ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙලා, ඊළඟට ඔය සූදුවට ඇබ්බැහි වෙලා, ඊළඟට පාප මිත්‍ර නැසුරු කරනවා. ඔය හතර තියෙනකොට අර එන්න වතුර නැහැ. හැබැයි යන්න වතුර තියෙනවා. දොරවල් ටික හොරව ටික විවෘත කරලා. එතකොට තියෙන වතුර මොකද වෙන්නේ? ඔක්කොම යන ඒ වගේ කියලා කියනවා. ආර්ය ශ්‍රාවක එහෙම නෙමෙයි කරන්න ඕනේ කියනවා. අර වතුර යන දොරට ටික වහන්න ඕනේ කියලා කියනවා. වතුර එන පාරවල් තියෙන දොළ පාරවල් ටික ඕවා අරින්න ඕනේ කියලා කියනවා. එතකොට තමයි වතුර එකතු වෙන්නේ. ආන් ඔය වගේ කියනවා කෙනෙක් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වත්නි බුදුරජාණන් දේශනා කරා අපි මේ උපයා ගන්න දේවල් මේ විදිහට විනාශ වෙන කරුණු තියෙන ඒවා විනාශ වෙන්නේ නැතුව දැන් අපි දන්න මහදන සිටුපුත් කියලා හිටියා. එයාට තිබුණා කිනෝ 84 කෝටියක් ධනෙ. අම්මා තාත්තා කල්පනා කළා අපි මේ මෙයාලට ඕන තරම් ධනෙ තියෙනවා, විශේෂ අධ්‍යාපනයක් දෙන්න ඕනේ නැහැ කියලා. තරුණ වයසට ආපම තවත් දෑවැද්දටත් 84 කෝටියක් තියෙන පවුලකින්ම විවාහ කරලා දුන්නා. ඊට පස්සේ හොඳටම සල්ලි තියෙනවා. අම්මලා තාත්තලා මිය ගියා. මේ දෙන්න දන්නේ නැහැ මේ වගේ වටිනාකම. හොරු ටිකක් කල්පනා කරා මෙයාව රවට්ට ගත්තොත් නම් අපිට සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද කියලා රාජ්‍ය සේවයට ගිහිල්ලා එන ගම කතා කරලා දුන්න මේ සිටුතුමනි එන්නකො රස පානියක් තිනක බොමු කිව්වා මේක. ඉස්සලම කරන්නේ ඔක. මත් පැන් වලට හොරු කරා. ඔන්න මෙයා බිව්වා හොඳට වෙරේ වුණා සින්දුත් කිව්වා ගෙදරාව නෝනටත් පෙව්වා දෙන්නම දැන් එකට පටන් ගත්තා. දැන් යාළුවන්ට කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා වියදම් කරනවා බලාගෙන ඉන්නකොට ධනේ වියදම් වුණා. දැන් ඔන්න සල්ලි නැහැ. අහවල් ඉඩම විකුණන්නේ කිව්වා විකුණා. අහවල් ඉඩම විකුණන්නේ කිව්වා විකුණා. අවසානයේ ගේත් විකුණා. මේ දෙන වයසට ගිය ආච්චි සීයයි. ආච්චි සීය හැටියට අගුපිලක ඉන්නකොට බුදුරජාන් වහන්සේ ආනන්දයන් වහන්සේට කියනවා ආනන්ද අර යන ආච්චි සීයයි පේනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි පේනවා කියලා කිව්වා. කිව්වා ආනන්ද ඔය දෙන්න කියලා කිව්වා මේ රජගහනුවරද සිටුවරු දෙන්න. සිටුව දේවියයි සිටුතුමයි. ඔය දෙන්න 80 කෝටි ධනෙ තිබ්බයි කියලා කිව්වා. ඔය දෙන්නගේ ජීවිතේ තරුණ කාලේදී ඔය දෙන්න වෙලහෙළදාම පටන්ගෙන කටයුතු කරා නම් මේ නගරේ ඉන්න ධනවත්ම කෙනා වෙනවා කියලා කිව්වා ඔය දෙන්න. හැබැයි බැරි වෙලාවත් ඔය දෙන්න ගිහි ජීවිතය ඇතුළ පැවිදුණා නම් තරුණ කාලේ අරහත්ත්වයට පත් වෙන්න පින තිබ්බා කියලා කිව්වා. තරුණ කාලේ ඒක විනාශ කරගත්තා කිව්වා. මැදි වයසට ආවනේ. මැදි වයසට එනකොට හරි ওই වැරදි වලින් වැළකීලා ආපහු පටන් ගත්තන යහපත් විදිහට වෙලහෙළ දාමක් කරලා මේ නගරේ යම් මට්ටමකට ධනෙ තියෙන කෙනෙක් බවට පත් වෙන්න තිබ්බා කියලා කිව්වා. හැබැයි ඒක කරගෙන ඒ කාලේ පැවිදුණා නම් ওই දෙන්නට අනාගම් වෙන්න පින තිබ්බා කියලා කිව්වා. ඒකත් විනාශ කරගත්තා කිව්වා. ඊට පහු වෙලා තව ටිකක් මහලු වුණාට පස්සේ හරි වැරදි වලින් වැළකීලා හොඳට වෙලහෙළ දාම පටන් ගත්තන ওই දෙන්නට තිබුණා කියලා කිව්වා. තුන්වෙනි සිටුවරයා වෙන්නේ මේ රජගහනුවර. දැන් ඒකත් නැති කරගත්තා කියලා කිව්වා. ඒ කාලේ පැවිදුණා නම් මේ දෙන්නට සෝතාපන්න වෙන්න පින තිබ්බා කියලා කිව්වා. ඒකත් නැති. දැන් ওই දෙන්න මෙලොව ජීවිතෙනු පිරිහුණා කියලා කිව්වා. භෝග සම්පත්තියනු ලෝකෝත්තර සම්පත්තියනු පිරිහිලා දැන් ওই දෙන්න මරණින් මත් යපා යනවා කියලා. බලන්නනේ මනුෂ්‍ය ජීවිතයෙන් ලබාගත් කෙනෙකුට වෙන දේ මොකක්ද හේතුව? පාප මිත්‍ර ඇසුර, මත්පැනට ලොල්වීම, ස්ත්‍රීන්ට ලොල්වීම, එතකොට සූදුවට සුරාවට ඇබ්බැහිවීම. ඒ නිසා පින්වත්නි මේ අපේ ජීවිතේ අපි කරන රැකියාව සමහර අද සමාජ සම්මත හැටියට ලොකු පිළිගැනීමක් නැති රැකියාවක් වෙන්න පුළුවන්. ඒක පිළිගැනීමද නැද්ද කියලා බලන්න එපා. ඒක බලන්න තුව ධාර්මික දධාර්මිකද බලන්න ඕනේ. ඒක ධාර්මික නම් පාරේ තියෙන කුණු කානෝ සුද්ධ කරත් ඒක රැකියාව. හැබැයි කම්මැලි නැතුව දක්ෂව
කටයුතු කරොත් එයාටත් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. එයාට මේ ජීවිතේ සැපවත් කරගන්න පුළුවන්කම තියෙන. අපි අහලා තියෙන්නේ මීකුණක් පෙන්නලා, අර ජාතක කතාවක් තියෙන නේද, මීකුණ පෙන්නලා කියලා තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට මේ මීකුණත් ඇති කියලා කිව්වා සිටුවරයෙක් වෙන්න. ඊට පස්සේ නුවණ තියෙන කෙනෙක් ඒක අහගෙන ඉඳලා වෙලා මීකුණ අරගෙන ගියා. අරගෙනකොට පූසෙක් මේක දැකලා ඒකට පිටිපස්සෙන් එන්න පටන් ගත්තා. ඒ මීකුණ විකුණ පූසට, පූසයි ගෙදෙට්ට. ඒකෙන් කහවණු ටිකක් ගත්තා. ඒ කහවණු ටිකෙන් යා මොකද කරේ, ඊට පස්සේ මේ ওই හකුරු ටිකක් අරගෙන ওই විදියට අවසානෙට සිටුවරයෙක් වෙලා ඒ නගරෙ මිදපු අර මීයන් පූසට විකුණපු ගෙදර සිටු ගෙදර සිටු කුමාරිම විවාහ කරගත්තා කියලා කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, වීරියවන්ත පින තියෙන, කම්මැලි නැති, අලස නැති කෙනෙකුට භෝග සම්පත් උපදවාගෙන සුවසේ වාසය කරන්න පුළුවන් ක්‍රමයක් භාග්‍යතුන් දේශනා කළා. ඒක නිසා තමන් කරන කටයුතු අවුල් කරගන්න හොඳ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා වේයේ හුඹහ බඳිනවා වගේ, ටික ටික ගෙනල්ලන හුඹහ බඳින්නේ, ඔය වගේ භෝග සම්පත් දියුණු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි මී මැස්සෙක් රොන් ටික ටික ගෙනල්ලා වදයක් හදලා මී පැණි පුරවනවා වගේ භෝග සම්පත් උපයා ගන්න කියලා කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහට කොහොමද දහවල් නිදන්නාවෝ, දවල් කාලේ පුරා නිදාගෙන ඊළඟට රැට අවදි වෙලා ඉන්න කැමති නැත්තම්, නිතරම මත් වෙලා ඉන්නවනම්, අරක්කු බී ගත්ත ගමන්, බීඩි සිගරට් බීපු ගමන් ඉන්නවනම්, නරකට ඇබ්බැහි වූ තැනැත්තාට ගිහි ජීවිතයේ දියුණුවක් නම් ලබන්න බෑ කියනවා. ඒ වගේම කෙනෙක් කියනවා දැන් සීතලයි, දැන් රස්නේ වැඩි, දැන් ගොඩාක් හවස් වෙලා කියලා තමන්ගේ පැවරෙන වැඩ කටයුතු අත්හැර දාගෙන ඉන්නවද, ආන් ඒ කෙනා වීරිය කළ යුතු තැන වීරිය කරන්නේ නැත්නම් එයා සැපයෙන් බැහැර වෙනවා කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මේ සීතල රස්නේ කියනවා තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්න හොඳ නැහැ කියනවා. වීරියවන්ත පුරුෂයෙක් කටයුතු කරන විදිහට කටයුතු කළොත් එයා සැපයෙන් බැහැර වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි, අපි කරන රැකියාව, අපේ ජීවිකාව ගත කිරීම පිණිස අපි කරන දේ ධාර්මික දෙයක් හැටියට කරගෙන, ඒ වගේම උත්සාහයෙන් නැගී සිටින වීරියෙන් යුක්තව ඒ කටයුතු කරලා භෝග සම්පත් උපදවාගෙන, උපයාගත් භෝග සම්පත් ආරක්ෂා කරගෙන, ඒ ආරක්ෂා කරගත් දේවල් වලින් තමනුත් සුවපත් වෙලා තමන්ගේ පවුලයත් සුවපත් කරගත්තොත් අපිට මේ උතුම් මංගල කාරණේ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කල්යාණ මිත්‍ර නැසුරු කරමින් අපේ කටයුතු අවුල් වෙන්නේ නැති විදිහට කටයුතු කරගෙන ධාර්මික ජීවිතයක් ගත කරන්නත්, පින් රැස් කරගෙන පරලොස් සුගති ගාමී වෙන්නත්, ගෞතම බුදු සසුනේදීම උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නත් වාසනාව උදා වෙත්වා.